සුබම සුබදා සක්කින පිළිගන්න යාළුව හැමෝම ගේමින් අල්ප YouTube channel එකට මා channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න මේ වගේ video හැමදාම බලන්න. අද video එක අපි කතා කරන්න යාළුවනි තෝරන OB 40 update එකෙන් පස්සේ headshot ගහන්න කැමති යාළුවන්ට අලුත්ම headshot sensitivity ටික තමයි අද video එකෙන් කතා කරන්නේ. ඉතින් මෙන්න මේ sensitivity කොහොමද හරියටම හදාගන්නේ වගේම ඉතින් මෙන්න මේ විදිහට headshot ගහන තවත් වැදගත් වෙන දේක් තමයි fire button size එක. ඉතින් මෙන්න මේ fire button size එක ගැන කතා කරන video එකෙන් ඉතින් video දිගටම බලන්න video හොඳයි නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. එහෙනම් අපි යමු video එකට. සෙටින් වලට ගිහිල්ලා ඉතින් සෙන්සිටිවිටි සෙටින් වලට ගියාට පස්සේ ඉතින් මේකේ පළවෙනි සෙටින් එක තියෙනවා ජෙනරල් සෙටින් එක. ඉතින් මෙන්න මේ ජෙනරල් සෙටින් එක යාළුවනේ ඔයාලා ලෝ ඩිවයිස් ප්ලේ කරන්න යාළුවෙක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම 97ට වගේ දාලා තියාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ සෙටින් එක ඔයාලා මේ විදිහට හදාගන්න යාළුවනේ. ඉතින් මේ ගොඩක් වැදගත් වෙනවා හෙඩ්ෂොට් ගන්න. ඒ නිසා ඉතින් අනිවාර්යයෙන්ම සෙටින් එක ඔයාලා මේ ගානටම තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ සෙන්සිටිවිටි වල දෙවෙනි සෙටින් එක තියෙනවා යාළුවනේ. ඉතින් රෙඩ් ඩොට් සෙටින් එක. ඉතින් ඔයාලා ලෝ ඩිවයිස් ප්ලේ කරන්න යාළුවෙක් නම් අනිවාර්යයෙන්ම මේක 100 දාලා තියාගන්න. ඒ කියන්නේ ඉතින් මැක්ස් දාලා තියාගන්න. ඉතින් මෙන්න මේ රෙඩ් ඩොට් එක ඉතින් මේකත් ගොඩක් වෙලාවට වටනවා යාළුවනේ හෙඩ්ෂොට් ගහන්න. ඉතින් මෙන්න මේකත් අනිවාර්යයෙන්ම ඔයාලා මේ ගාන දාලා තියාගන්න. ඒ වගේම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක තුන්වෙනි සෙටින් එක තියෙනවා යාළුවනේ 2 ස්කෝප් සෙටින් එක. ඉතින් ඔයාලා ලෝ ඩිවයිස් ප්ලේ කරන්න යාළුවෙක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මේකත් 100 දාලා තියාගන්න. ඉතින් ඒ කියන්නේ මේකත් අනිවාර්යයෙන්ම මැක්සිමම් දාලා තියාගන්න. ඉතින් මේකත් ගොඩක් වෙලාවට හෙඩ්ෂොට් ගහන්න වටිනවා. ඒ නිසා ඉතින් මේ සෙටින් එකත් මේ විදිහට ඔයාලා හදාගන්න. ඒ වගේම යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ හතරවෙනි සෙටින් එක තියෙනවා. ඉතින් ෆෝ ස්කෝප් සෙටින් එක. ඉතින් ඔයාලා ලෝ ඩිවයිස් ප්ලේ කරන්න යාළුවෙක් නම් මේක 85 90 අතර තියාගන්න මේ ෆෝ ස්කෝප් සෙටින් එක. ඉතින් මෙන්න මේකත් මේ විදිහට ඔයාලා හදාගන්න. මොකද මේකත් ඉතින් හෙඩ්ෂොට් ගන්න ගොඩක් වැදගත් වෙන සෙටින් එකක්. ඉතින් අනිවාර්යයෙන් මේකත් ඒ විදිහට හදාගන්න. ඒ වගේම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඊළඟ සෙටින් එක තියෙනවා ස්නයිපර් ස්කෝප් එක. ඉතින් මෙන්න මේකේ යාළුවනේ මේ කොටස් දෙකක් තියෙනවා. ඉතින් ඔයාලා ඩබල් ස්නයිපර් ගොඩක් වෙලාවට ප්ලේ කරනවා නම් එහෙම නැත්නම් ඉතින් ඔයාලා ස්නයිපර් ගොඩක් වෙලාවට ගේම් එකේදී ප්ලේ කරනවා නම් ඉතින් ඔයාලා මේකේ යාළුවනේ 70ට වගේ දාලා තියාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ඩබල් ස්නයිපර් එහෙම නැත්නම් ඉතින් ගේම් එකේ ගොඩක් වෙලාවට ස්නයිපර් ප්ලේ කරනවා නම් ඉතින් මෙන්න මේ ගානට මේ සෙටින් එක හදාගන්න. ඒ වගේම යාළුවනේ ඔයාලා ගේම් එකේ වැඩිපුර ස්නයිපර් ප්ලේ කරන්නේ නැත්නම් ඉතින් ඔයාලා මෙන්න මේ සෙටින් එක යාළුවනේ 50ට වගේ දාලා තියාගන්න. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම මේ විදිහට හදාගන්න. මොකද ස්නයිපර් ප්ලේ කරන්න යාළුවෙක් නැහැ. ඉතින් මේ සෙටින් එක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ සෙටින් එකත් ඒ විදිහට හදාගන්න කියලා යාළුවන්ට මතක් කරන්න. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අන්තිම සෙටින් එක තියෙනවා ප්‍රී ලුක් සෙටින් එක. ඉතින් මේ ප්‍රී ලුක් සෙටින් එක යාළුවනේ 70ට වගේ දාලා තියාගන්න. ඔයාලා ලෝ ඩිවයිස් ප්ලේ කරනවා නම් ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ. ඉතින් ඔයාලා ලෝ ඩිවයිස් ප්ලේ කරන කෙනෙක් නැහැ. ඒ කියන්නේ 1GB 2GB 3GB 4GB වගේ RAM එකෙන් ගේම් එක ප්ලේ කරනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට හෙඩ්ෂොට් සෙන්සිටිවිටි ටික හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි හරියටම මේ අප්ඩේට් එකෙන් පස්සේ හදාගන්න ඕනේ හෙඩ්ෂොට් සෙන්සිටිවිටි ටික. ඉතින් මෙන්න මේක අනිවාර්යයෙන් මේ විදිහට හදාගෙන ඉතින් ඔයාලා ප්ලේ කරලා බලන්න. ඔයාලා කලින් ගහපු හෙඩ්ෂොට් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඔයාලට ගහන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට සෙන්සිටිවිටි ටික හදාගත්තට පස්සේ ඉතින් ඒකත් ඔයාලට මතක් කරන්න ඕනේ. ඒ වගේම යාළුවනේ ඉතින් මම ඔයාලට ඊළඟට කියලා දෙන්නම්. ඉතින් ඔයාලා හයි ඩිවයිස් ප්ලේ කරනවා නම් ඒ කියන්නේ 6GB 8GB 12GB වගේ RAM වලින් ඔයාලා ගේම් එක ප්ලේ කරනවා නම් ඊට අමතරව ඉතින් iPhone ඔයාලා ගේම් එක ප්ලේ කරනවා නම් ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලගේ සෙටින් ටික අනිවාර්යයෙන්ම හදාගන්න. ඉතින් යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් කොහොමද හයි ඩිවයිස් ප්ලේ කරන යාළුවෙක් ඉතින් ඔයාලගේ සෙටින් ටික හදාගන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පළවෙනි සෙටින් එක තියෙන යාළුවනේ ජෙනරල් සෙටින් එක. ඉතින් මේ ජෙනරල් සෙටින් එක 95 වගේ දාලා තියාගන්න ඔයාලා හයි ඩිවයිස් ප්ලේ කරන යාළුවෙක් නම්. ඒ වගේම යාළුවනේ ඔයාලා iPhone එකෙන් නම් ගේම් එක ප්ලේ කරන්න. ඉතින් iPhone use කරන යාළුවොත් ඉතින් මෙන්න මේ විදිහට සෙටින් ටික හදාගන්න කියලා මතක් කරන්න. ඒ වගේම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ දෙවෙනි සෙටින් එක තියෙන යාළුවනේ රෙඩ් ඩොට් සෙටින් එක. ඉතින් ඔයාලා හයි ඩිවයිස් ප්ලේ කරන යාළුවෙක් නම් අනිවාර්යයෙන්ම මේ රෙඩ් ඩොට් සෙටින් එක ඉතින් 100ට දාලා තියාගන්න. මොකද මේ රෙඩ් ඩොට් සෙටින් එක ගොඩක් වැදගත් වෙන සෙටින් එකක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔයාලා මේ විදිහට හදාගන්න කියලා යාළුවන්ට මතක් කරන්න. ඒ වගේම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තුන්වෙනි සෙටින් එක තියෙනවා 2 ස්කෝප් සෙටින් එක. ඉතින් ඔයාලා හයි ඩිවයිස් ප්ලේ කරන යාළුවෙක් නම් ඉතින් ඔයාලා මෙන්න මේක 98ට වගේ දාලා තියාගන්න යාළුවෝ. ඉතින් මොකද මේ 2 ස්කෝප් සෙටින් එකත් ඉතින් හෙඩ්ෂොට් ගන්න ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේකත් ඒ විදිහට හදාගන්න කියලා යාළුවන්ට මතක් කරන්න. ඒ වගේම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඊළඟ සෙටින් එක තියෙනවා ෆෝ ස්කෝප් සෙටින් එක. ඉතින් ඔයාලා හයි ඩිවයිස් ප්ලේ කරන යාළුවෙක් නම් ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේක 90ත් 95ත් අතර තියාගන්න මේ ෆෝ ස්කෝප් සෙටින් එක. ඉතින් මේකත් ගොඩක් වැදගත් වෙනවා හෙඩ්ෂොට් ගන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේ සෙටින් එකත් ඒ විදිහට හදාගන්න කියලා මතක් කරන්න. ඒ වගේම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඊළඟ සෙටින් එක තියෙනවා ස්නයිපර් ස්කෝප් එක. ඉතින් මෙන්න මේ සෙටින් එක යාළුවනේ කලින් Q වගේම ඉතින් ඔයාලා ඩබල් ස්නයිපර් ප්ලේ කරනවා නම් එහෙම නැත්නම් ඉතින් ඔයාලා වැඩිපුර ගේම් එකේ ස්නයිපර් යූස් කරනවා නම් ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේක 80ට දාලා තියාගන්න හයි ඩිවයිස් ප්ලේ කරන යාළුවෝ. ඒ වගේම ඉතින් ඔයාලා ගේම් එකේ වැඩිපුර ස්නයිපර් ප්ලේ කරන්නේ නැත්නම් ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේ සෙටින් එක 60ට වගේ දාලා තියාගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඒ සෙටින් එකත් හදාගන්න කියලා යාළුවන්ට මතක් කරනවා හයි ඩිවයිස් ප්ලේ කරන යාළුවන්ට. ඒ වගේම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අන්තිම සෙටින් එක තියෙනවා ප්‍රී ලුක් සෙටින් එක. ඉතින් මෙන්න මේ ප්‍රී ලුක් සෙටින් එක යාළුවනේ අනිවාර්යයෙන්ම 80ට දාලා තියාගන්න ඔයාලා හයි ඩිවයිස් ප්ලේ කරන යාළුවෙක් නම්. ඉතින් මෙන්න මේ විදිහට යාළුවනේ හයි ඩිවයිස් ප්ලේ කරන යාළුවෝ ඒ කියන්නේ 6GB 8GB 12GB වගේ RAM වලින් ගේම් එක ප්ලේ කරන යාළුවෝ වගේම iPhone යූස් කරන යාළුවෝත් ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ සෙටින් ටික හදාගන්න. ඉතින් ඔයාලට යාළුවනේ කලින් ගහපු හෙඩ්ෂොට් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිශතයකින් හෙඩ්ෂොට්
ගන්න පුළුවන් වෙයි මලුත් අප්ඩේට් එකේදී මෙන්න මේ විදිහට අනිවාර්යයෙන්ම සෙටින් ටික හදා ගන්න කියලා යාළුවන්ට මතක් කරනවා. ඒ වගේම යාළුවනි මම ඔයාලට ඊළඟට කියලා දෙන්න ඇති මෙන්න මේ හෙඩ්ෂොට් ගන්න තවත් වැදගත් වෙන දෙයක් තමයි ඉතින් ෆයර් බටන් සයිස්. ඉතින් මෙන්න මේ ෆයර් බටන් සයිස් එක කොහොමද හරියටම හදා ගන්න කියන එකත් මම ඔයාලට කියලා දෙන්නා වීඩියෝ එකේදී. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනි මෙන්න මේ විදිහට කස්ටම් හඩ් එකට ගියාට පස්සේ යාළුවනි ඉතින් මෙන්න මේ විදිහට ෆයර් බටන් එකේ සයිස් එක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම යාළුවනි මේ අප්ඩේට් එකෙන් පස්සේ මේ ෆයර් බටන් සයිස් එක 50ත් 55ත් අතර වගේ තියා ගන්න. ඉතින් 53 54 වගේ හොඳ සයිස් එකක් තමයි මේ ෆයර් බටන් එකේ සයිස් එක. ඉතින් අනිවාර්යයෙන් මේ සයිස් එකට ඔයාගේ ෆයර් බටන් සයිස් එකත් හදාගන්න. ඉතින් මේ ෆයර් බටන් සයිස් එක වගේම සෙන්සිටිවිටි හැදුවට වැඩක් නැහැ. ඔයාලා ඩ්‍රැග් කරලා ගහන්න ඕනේ. කියන්නේ උඩට ඩ්‍රැග් කරලා ගහන්න. ඉතින් මෙන්න උඩට ඩ්‍රැග් කරලා ගහද්දි තමයි ඔයාලට හෙඩ්ෂොට් යන්නේ. ඉතින් මෙන්න මේ ඩ්‍රැග් කරලා ගහන එක ඔයාලට හුරු නැත්තයි යාළුවනේ. ඉතින් ඔයාලා ටිකක් ප්‍රැක්ටිස් වෙන්න මෙන්න මේ ඩ්‍රැග් කරලා ගහන එක. මොකද එකපාරටම මේ විදිහට ඩ්‍රැග් කරලා ගහන්න අමාරුයි. ඉතින් ඔයාලා ටික දවසක් මෙන්න මේ විදිහට පුරුදු වුණාට පස්සේ ඉතින් ඔයාලට හරියටම ඉතින් හෙඩ්ෂොට් ගහන්න පුළුවන් මෙන්න මේ විදිහට ඩ්‍රැග් කරලා. ඉතින් අනිවාර්යයෙන් මේ විදිහට හුරු වෙන්න කියලා යාළුවන්ට මතක් කරනවා. මොකද ඉතින් යාළුවනේ ඔයාලා ඉතින් මෙන්න මේ විදිහට ඩ්‍රැග් කරලා ගහන්න නැත්නම් ඉතින් ඔයාලා මෙන්න මේ සෙන්සිටිවිටි වගේම මේ ෆයර් බටන් සයිස් කොහොම හැදුවත් වැඩක් නැහැ. ඉතින් ඔයාලට හෙඩ් යන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඩ්‍රැග් කරලා ගහන්න පුරුදු වෙන්න. ඉතින් මේ විදිහට අනිවාර්යයෙන් මේකත් පුරුදු වෙන්න කියලා යාළුවන්ට මතක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවෝ OB 40 අප්ඩේට් එකෙන් පස්සේ කියන අලුත් අප්ඩේට් එකෙන් පස්සේ හෙඩ්ෂොට් ගහන්න කැමති යාළුවන්ට හෙඩ්ෂොට් සෙන්සිටිවිටි ටික තියෙන්නේ. ඉතින් ඔන්න ගොඩක් යාළුවෝ මගෙන් මේක ඉල්ලුවා. ඉතින් ඔන්න ඒ නිසා තමයි වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔන්න ඉක්මනටම වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් අනිවාර්යයෙන් මෙන්න මේ විදිහට සෙන්සිටිවිටි ටික හදා ගන්න හදාගෙන බලන්න. ඉතින් ඔයාලත් ප්ලේ කරලා අනිවාර්යයෙන්ම ඉතින් මේක හරියනවද නැද්ද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ සෙන්සිටිවිටි ටික හොඳයිද නැද්ද කියන එක. ඒ වගේම යාළුවෝ ඉතින් ඔයාලගේ RAM එකට හරියන විදිහට ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මේ සෙන්සිටිවිටි ටික හදා ගන්න. ඉතින් ඒකත් ඔයාලට ආයෙත් මතක් කරන්න ඕනි. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවෝ OB 40 අප්ඩේට් එකෙන් පස්සේ අලුත්ම හෙඩ්ෂොට් සෙන්සිටිවිටි ටික තියෙන. ඉතින් ඔන්න හෙඩ්ෂොට් ගහන්න කැමති යාළුවන්ට මේ විදිහට සෙන්සිටිවිටි ටික හදා ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා පාරක් දාන්නක් කියලා මතක් කරනවා. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම සෙන්සිටිවිටි ටික බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවෝ OB 40 අප්ඩේට් එකෙන් පස්සේ අලුත්ම හෙඩ්ෂොට් සෙන්සිටිවිටි ටික තියෙන. ඉතින් මේක ගැන කියන්න තමයි වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මම හිතනවා යාළුවන්ට වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔන්න අලුත්ම දෙයක් ඔයාලට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් යාළුවනේ මේ වගේ වීඩියෝෙන් ආයෙත් තමයි මොකටද ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා. Yeah.